රට තුළ රුපියල බාල්දවීම සහ උද්ධමනය ඉහළයාමට ප්‍රධාන වශයෙන් හේතු කිහිපයක් බලපෑ බව මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසායි. අද කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකදී මහබැංකුව අධිපතිවරයා සඳහන් කළේ රට නැවත මෙවැනි ආර්ථික අර්බුදයකට ගමන් නොකිරීමට අවශ්‍ය මූලික ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ 2023 අයවැය තුළ අන්තර්ගත පවය. ජනවාරි මාසයෙන් පස්සේ අපේ සංචිත තිබ්බේ අඩුවෙන් සහ තවත් ඉදිරියට නොලැබෙන තත්ත්වයක. ඒ අනුව අපට ණය ගෙවන්න තවදුරටත් හැකියාවක් නොමැතිව තියෙද්දී මහ බැංකුවෙන් 203 තිබ්බු රුපියලේ අගය පවත්වාගෙන ගියා. සංචිත තියෙන ටිකත් ණය ගෙවන්න සහ ඉන්ධන වලට වියදම් කරලා එහෙමත් බැරි වුණාම තමයි මාර්තු මාසයේදී රුපියල පා කරලා ඇරියේ කිසිදු පාලනයකින් තොරව. එතනදී තමයි රුපියල 203 ඉඳන් එකපාරටම 365ට 380ට ගියේ. දිගටම මුදල් අච්චුගේ සීම නිසා ඊට පස්සේ උද්ධමනය වැඩි වෙනවා. එතකොට අපිට කරන්න තිබුණේ ඊළඟ එක තමයි මුදල් ප්‍රතිපත්තිය දැඩි කරන එක. ඒ අනුව අපි අප්‍රේල් මාසයේදී ප්‍රතිපත්ති පොලි අනුපාතිකයේ දැඩි වශයෙන් ඉහළ නංවලා මුදල් ප්‍රසාරණය අඩු කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළා. ඒත් සමගම මුදල් අච්චුගේ සීම අඩු කරලා ආදායම් වැඩි කර ගැනීමට අවශ්‍ය විවිධ පියවර ගත්තා. ඒ සියලු පියවර නිසා කුඩුපට්ටම් වෙන්න ගිය ආර්ථිකේ දැන් යම් ආකාරයක ස්ථාර වෙමින් පවතිනවා. මින් ඉදිරියට අපිට කරන්න තියෙන්නේ හැමෝටම වාසි වෙන විදිහ ආර්ථිකයක් හදා ගැනීම. ඒ වගේම අපිට වැඩදුණු තැන් හොයාගෙන ඒවට විසඳුම් ගේන අතරේ ඒ තැන්ට යලි නොයන විදිහට කටයුතු කිරීම. ඒ අනුව ඉතාම අනතුරුදායක තත්ත්වයක තිබූ මෙරට ආර්ථිකයේ මහ බැංකුව විසින් හඳුන්වා දුන් මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් මේ වන විට යම්කිසි ස්ථාවර තත්ත්වයක පවතින බව මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.